අපි කවුරුත් දන්නවා දැන් ලබන 20 වෙනිදා මේ රටට අතිශය තීරණාත්මක දවසක් හෙට දිනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරින් නාමය යෝජනා බාර ගැනීමට සූදානම් වෙනවා ජනාධිපතිවරයා පත් කර ගැනීම සඳහා මේ ජනාධිපතිවරයා ස්ථිර ජනාධිපතිවරයෙක් ඉදිරි අවුරුදු දෙකහමාර සඳහා ඔහුට පූර්ණ බලතල ජනාධිපති ධුරයේ ලැබෙන නියමිතයි ඒ වගේම මේ රටේ ජනතාව අපි මේ ජනතාවට සහ ඒකට දායක වෙච්ච සියලුම කොටස් වලට අපි ස්තුතිය නැවතත් පිරිනමනවා ඉතිහාසයේ පළවෙනි වතාවට මහජන අරගලයක් විසින් අපි ඉතිහාස පොතේ මාධ්‍යවල ප්‍රවෘත්තිවල විවිධ රටවල දැකලා තියෙනවා පාලකීන් පළවා හරිනවා ජන අරගල වලින් ඒ වගේ ඓතිහාසික සිද්ධි සිදුවීම් අපරිමිතව අපි පහුගිය කාලේ දැක්කා අපි කුඩා කාලේ ඉරානයේ ෂා රජුරුවන්ව විශ්වවිද්‍යාල ශිෂ්‍යයොත් එකතු වෙලා කරපු දවැන්ත මහජන නැගිටීමකින් පළවා හැරුණා ඒ වගේම සෝවියට් සංගමය බිඳ වැටුණා කිසිම වෙඩිල්ලක්වත් නැතුව මහජන නැගිටීමකින් ඒ වගේ ඉතිහාසයේ විවිධ අවස්ථා තිබුණත් මේ දකුණු ආසියානු කලාපයේ ප්‍රජාතන්ත්‍රවාදී රටක අපේ රට තුල මේ වගේ දෙයක් සිදු වුණාමයි ඒකට විශේෂ හේතුවක් තියෙනවා මොකද අපේ රට ඉතිහාසයේ පළවෙනි වතාවට ආර්ථික වශයෙන් ස්වෛරී බංකොලොත් භාවයකට ඇදවැටීම නිසා නමුත් අපට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න අපේ නායක කාර්කාදීන්ගෙන් මේ අර්බුදයේ ගැඹුර ඒ වගේම ජනතාවට මේ දේශපාලන ක්‍රමය ගැන ඇති වෙලා තියෙන අවිශ්වාසය කෝපය වේදනාව පිළිබඳව තේරුම් අරගෙනද වැඩ කටයුතු කරන්න කියලා. එහෙම තේරුම් අරගෙන වැඩ කටයුතු කරනවා නම් ඔය හෙට නාම යෝජනා බාර ගැනීමකුත් නැහැ. අනිද්දට නිලවරණිකුත් නැහැ. අපිට පුළුවන්කම ලැබිය යුතුයි මේ ඉදිරි කාලය සඳහා දේශපාලන අපේක්ෂාවලින් තොර ජනාධිපතිවරේ පත් කරගෙන මේ ඉදිරි කාලයේ සර්වපාක්ෂික ආණ්ඩුවක් යටතේ ගෙවන්න. නමුත් දැන් ඒ සඳහා තරඟයට 3-4 පැත්තෙන්ම ඉදිරිපත් වෙන ආකාරයක් තමයි අපිට පේන තියෙන්නේ. ඒ නිසා අපි අවසාන වශයෙන් ඉල්ලීමක් කරනවා. මේ අපේක්ෂකයෝ 4 දෙනාගෙන්ම දැන්ට ඉදිරිපත් වෙලා තියෙන මේ අපේක්ෂකෝ 4 දෙනාම නොවන කෙනෙක් සම්බන්ධයෙන් හරි එකඟතාවයක් ඇති කරගෙන සාමූහිකත්වයක් ඇති කරගෙන සියලු පක්ෂත් අතරේ මේ ජනතාවට දැන්වත් ආදර්ශයක් ලබා දෙන්න නායකයෝ හැටියට අපි බලය මෙතෙන්දී අරමුණු කරගන්නේ ජනතාවගේ මේ ප්‍රශ්නේ විසඳීම සඳහා අපි අවශ්‍ය දේශපාලන කැපවීම කරන්න සූදානම් කියලා. ඒ විදිහට එකමුතු භාවයකින් සම්මුතියකින් මේ කටයුත්ත කරන්න. දෙක තම තමන්ගේ ප්‍රතිපත්ති සංගවාගෙන ඉන්නේ නැතු. ඒ ප්‍රතිපත්ති තව දවසයි තියෙන්නේ. ඉදිරිපත් කරන්න. මොනවද තමන්ගේ අවම බලාපොරොත්තු කියන එක. ඒ මොකද අපිට අවශ්‍යයි දැනගන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියට යනවද නැද්ද කියන ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නයට රයිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, ඩලස් සලහප්පෙරුම, අනුර කුමාර් දිසානායක මහතුරු හා වෙනත් ඒ ඉන්න ඕනම අපේක්ෂකෙක් පිළිතුරු දිය යුතුයි. ඒ වගේම මේ මූල්‍ය අරමුදල ඉදිරියට යද්දී රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ගන්නා වූ උත්සාහය කොයි වගේද? රජයේ ආදායම් වැඩි කර ගැනීම වියදම් කප්පාදු කරන්න යන්නේ කොහොමද? රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කරන්න යන්නේ කොහොමද කියන ඒ ආර්ථිකයේ මූලික උපායන් පිළිබඳ තමන්ගේ වැඩපිළිවෙල ඉදිරිපත් කළ යුතුයි. අපිට පේනවා දැන් බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් පක්ෂයේ නායකයා තෝරගන්න තරඟයක් තියෙනවා. කොන්සර්වේටිව් පක්ෂය ඇතුලේ එතෙන්දි ඉදිරිපත් වෙන අපේක්ෂකයෝ විවෘත සංවාදයට යනවා. කුඩා කුඩා ප්‍රශ්න ගැන වුණත් තමන්ගේ ස්ථාවර ගැන දැන් වාද විවාද කරනවා. බදු අඩු කිරීම වැඩි කිරීම පිළිබඳව එහෙම නැත්නම් විෂමලිංගිකයන්ගේ අයිතීන් පිළිබඳව වගේ පුංචි පුංචි කාරණා ගැන පවා මේ පක්ෂය ඇතුළේ විවෘත සංවාදයක් තියෙනවා. ඒ තමයි දියුණු දේශපාලන සංස්කෘතියක ලක්ෂණ. අඩුම ගානේ මෙච්චර උස්හඬින් මහජනයා තමන්ගේ මතය ප්‍රකාශ කළා මේ ජනාධිපතිවරයෙක්ව ගෙදරට යවලා පන්නලා දාලා තියෙන අවස්ථාවකවත් මේ ජනහඬට කන් දීමේ වගකීමක් තමයි ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්න. ඒ වගේම තමන්ගේ ඉදිරි කාලයේ සර්වපාක්ෂික ආණ්ඩුවක් ක්‍රියාත්මක කරලීම සඳහා මොකද්ද තියෙන දේශපාලන යාන්ත්‍රණය? අපි යෝජනා කළා යාන්ත්‍රණ ඒ ස්වරූපයන් එකක් නායකත්ව මට්ටමින් තියෙන ජාතික සභාවක්. ඒකට අනිවාර්යයෙන්ම පිටස්තර දායකත්වයේ ලබා ගන්න පුළුවන්. දැන් අපි දන්නවා අපේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය විශාල අදහස් ප්‍රමාණයක් ඉදිරිපත් කළා තියෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරු විශාල අදහස් ප්‍රමාණයක් වැදගත් සාධනීය අදහස් ප්‍රමාණයක් රට ඉදිරිපත් කළ තියෙන රටේ උගත්තු හැටියට ඒ වගේම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් එවැනි ඉතාමත්ම වටිනා අදහස් ගණනාවක් ඉදිරිපත් කළ තියෙනවා ඒ වගේම ඩිරෙක්ෂන් ශ්‍රී ලංකා කියන ඒ වෛද්‍යවරු ඒ වගේම නීතිඥවරු සහ වෙනත් වෘත්තීයවේදීන් ඉංජිනේරුවන් ඇතුළු ඉන්න ඒ වෘත්තීය ආයතනය විසින් අදහස් ගණනාවක් ඉදිරිපත් කළ තියෙනවා ඔක්කොම ඉතාම වැදගත් සාධනීය අදහස් මොකද ඒ අය මේ රාජ්‍ය පාලනයේහිලා අත්‍යවශ්‍ය පිරිසක් මේ වෘත්තීයවේදීන්. ඒකට අපි කියන්නේ අනිවාර්යයෙන්ම එවැනි වෘත්තීයවේදීන්ගේ ශක්තිය ඇතුව පාර්ලිමේන්තුවේ නායකත්ව මණ්ඩලයක් මගින් ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා වෙච්ච ආයතනයක් පිහිටවන්න. මන්ත්‍රීවරු 224 දෙනාටම පාලනයට සහභාගී වෙන්න පුළුවන් විදිහේ ක්‍රියාදාමයක්
ඇති කරවන්න ඒ වගේම විශේෂයෙන්ම අපි නැවතත් අවධාරණය කරනවා රටේ රාජ්‍යයේ මේ ප්‍රශ්න වලට බලපාන මූල්‍ය හා බලශක්ති ප්‍රවාහන ක්ෂේත්‍ර වල රාජ්‍ය ආයතන වලට වෘත්තීය නිපුණතාවයේ සහිත වැඩ කරලා පුරුදු කාටත් පිළිගන්න පුළුවන් චරිතපත් කරන්න උදාහරණයකට කියනනම් ඔය වර්තමාන මහ බැංකුව අධිපතිවරයා වගේ කාටත් පිළිගන්න පුළුවන් චරිතපත් කරන්න වෘත්තීය මට්ටමේ පිරිස දේශපාලන බද්බැලයෝවත් වගේම දූෂිතයෝවත් නොවන පිරිසපත් කරන්න එතකොට විශ්වාසය ඇති වෙනවා නැත්තම් තෙල් ගෙන්නද්දි ගෑස් ගෙන්නද්දි වංචා වෙනවා කියලා දැනගත්තාම මේ ජනතාවගේ බුරුබුරානගෙන කෝපය තවත් වැඩි වෙනවා ඒක නිසා මේ ක්‍රියාදාමයේ අනුගමනය කරොත් මම හිතනවා ඒ රජයට යම් ස්ථාවරත්වයක් ඒ ජනාධිපතිවරයාට අගමැතිවරයාට ලැබේ. එහෙම නැතුව තරඟෙට ගිහිල්ලා ගේමක් ගහලා මේක කොහොම හරි අල්ල ගැනීමෙන් නම් රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ නිසා මේ අපේක්ෂකයෝ අතරේ බෙදුම් ගැටුම් තියෙන විදිහ අපිට පේනවා. මන්ත්‍රීවරු අතරේ තෙවෙනි මතභේද තියෙන විදිහ අපිට පේනවා. නායකයෝ දැන් මේ වෙලාවේ සියලුම දෙනා එකට එකමුතු වෙලා අපි මේ රට ඉදිරියට ගෙනියන්න අවශ්‍ය කරන එකමුතු භාවය සම්මුතිය හදාගන්න ක්‍රියා කරන්න කියන එක බොහොම අවධාරණයෙන් කියනවා. ඒ සඳහා අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මම අපට කරන්න පුළුවන් කාර්යභාරය අපි කරනවා ඉදිරියටත් කරනවා. ඒ වගේම මේ ජනාධිපති වරණේ පාර්ලිමේන්තු ජනාධිපති වරණේ ප්‍රතිඵල කුමක් වුණත් අපි ඒ කටයුතු ඉදිරියට කරනවා. ඒ නිසා මේ විවෘත භාවය පෙන්නලා සම්මුති ජනාධිපති කෙනෙක් අපි එදාකෝ වගේ පාලකෙක් නෙවෙයි භාරකාරයෙක්. සියලු පක්ෂවලට ජනතාවට පිළිගත හැකි වැඩපිළිවෙලක් සහිත පුජ්‍යලේ. ඒ වගේම සර්වපාක්ෂික ආණ්ඩුවකට කැප කරන්න පුළුවන් රාජ්‍ය නායකයෙක් ඉදිරිපත් කර ගැනීම සඳහා කටයුතු කරන්න ඒ සඳහා ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයෝ අතරේ විවෘත සංවාදයක් කරන්න තමන්ගේ ප්‍රතිපත්ති කවරෙක්ද යන්න කියන එක පිළිබඳව විවෘතව රටට ඉදිරිපත් කරන්න කියන පණිවිඩය ලබා දෙන එකට තව පැය 24 යි තියෙන්නේ. ඒ කටයුත්ත කරන්න කියන එක අපි ඉල්ලා හිටිනවා. දැන් මෙමෙ අත්පා දැන් අරගලේ කරුවෝ දැන් කියනෝනේ දැන් අපිට ගැළපෙන කවුරු හරි ඉදිරිපත් කරලා මේක වැඩි කරන්න කියන කතාව කියනෝනේ. හැබැයි ඔවුන් කියන විදිහට ඔවුන් ඒ ඉදිරිපත් කරන පුදුලාට අකමැති වුණොත් ඒ අරගල කරුවෝගේ ප්‍රතිරූපේ කොයි වගේ වේවි? මෙහෙමයි මේ අරගලය පැනනැංග හේතුවක් තියෙනවානේ. ඒ හේතුව තමයි රටේ ආර්ථික කඩාවැටීම. මොකද මෙවැනි අරගලයක් මහජන අරගලයක් පැන නැගුණේ තෙල් නැතුව ගෑස් නැතුව මාස ගණනාවක් අපේ ජනතාව විඳින දුක විදුලිය නැතුව කර්මාන්ත කඩාවැටලා රැකියා අහිමි වෙලා ආදායම් අහිමි වෙලා ජීවන බර අහසුසට ගිහිල්ලා ගොවියා පොහොර නැතුව ඒ වගේම කර්මාන්ත කරුවා තෙල් නැතුව ප්‍රවාහනයේ නියැලෙන ක්‍රමයක් නැතුව මිනිස්සු අතිශය දුෂ්කරතාවයට පත් වෙලා රෝහල් වල බේත් නැහැ දරුවට කිරිපිටි නැහැ ඉතින් ඒ නිසයි මේ අරගලේ ඇති වෙලා තියෙන්නේ ඒ නිසා මේ අරගලේ යෝජනා ගණනාවක් ඒ අරගල මණ්ඩපයෙන් සර්වපාක්ෂික යෝජනා නිර්පාක්ෂික යෝජනා ආදී වශයෙන් ඇවිල්ලා තියෙනවා ඒ වගේම පිළිගත් වෘත්තීය සංවිධාන මං කලින් කිව්වා වගේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය ඩිරෙක්ෂන් ශ්‍රී ලංකා එකේ එහෙම ඉදිරිපත් වෙලා තියෙනවා ඊට අමතරව තව සිවිල් සංවිධානවලින් ඔය මහජන සභාව කියන සිවිල් සංවිධානයේ අපේ ආගමික නායකයෝ අපේ ඕමල්පේ නායක ස්වාමින් වහන්සේ අකුරටියේ නන්ද නායක ස්වාමින් වහන්සේ ඒ වගේම කාඩිනල් වහන්සේ එහෙම වැඩ ඉන්න මේ මහජන සභාවේ යෝජනා ඇවිල්ලා තියෙනවා. ඒ යෝජනා පිළිබඳව ගෞරවයෙන් යුතුව සලකලා බලලා එකඟතාවයක් හදා ගැනීම තමයි කළ යුත්තේ. එහෙම නැතුව මේ මම කියන දේම කරන්න ඕන ඉදිරි ජනාධිපති කියන එක නෙවෙයි. මේ විවිධ විෂම කණ්ඩායම් ඉදිරිපත් කරලා තියෙන යෝජනා අතරින් කාටත් පිළිගන්න පුළුවන් පොදු එකඟතාවයක් පොදු යෝජනාවලිය ඇති කරගෙන ඒ ක්‍රියාත්මක කර. හැබැයි ඒක මොකද්ද කියලා අපිට කියන්න ඕන. ඒක අංගගෙන ගහන්න බෑ කොලේ. ඒක මොකද්ද කියලා කරුණාකරලා රටට කියන්න. ඒකයි අපි කියන්නේ. දැන් මේ දැන් ඔබතුමාලත් එක්ක සාකච්ඡා කරන්න ඇවිල්ලා. ඔබතුමාලත් එක්ක කණ්ඩායම් වෙන සාකච්ඡා කරානේ. කවුද? අරගල කණ්ඩායම. අරගල හැම කියන්නේ විවිධ කණ්ඩායම් සාකච්ඡා කරනවා. ඔව්. ඒගොල්ලෝ මොකද රික්වෙස්ට් එකක් තිබුණාද මෙන්න මෙයා ඉදිරිපත් කරන්න කියලා? නෑ නෑ. එහෙම නමක් ගමක් කවුරුවත් කියලා නෑ. සමහරු ඉල්ලීම් 13ක් ඉදිරිපත් කරලා තියෙනවා. සමහරු 21ක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේ එක එක්කෙනාගේ එහෙම පුජ්‍යලෝ ඉදිරිපත් කරන්න බෑනේ. මේ පොදු ප්‍රතිපත්තිය ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි ඒ පොදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් විශ්වසනීය චරිතනේ අපට අවශ්‍ය. එවැනි විශ්වසනීය චරිතවලට යම් බාධාවත් තියෙනවා නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට මේකට අහුම්කන් දීලා මේ මතය ගැන තීරුම් අරගෙන ඒ අනුව හැසිරෙන දැනගන්න එපා අපි දැන්වත් දැන් වෙන ප්‍රායෝගික තැනක් නැද්ද ඒ කියන්නේ ඒගොල්ලෝගේ අවශ්‍යතාවන් ඉෂ්ට කරගන්න පාර්ලිමේන්තුවේ වෙන ක්‍රමයක් නැද්ද කට්ටිය අතුල් කරගන්න එහෙම නැහැ එහෙම යාන්ත්‍රණයක් දැනට ව්‍යවස්ථාවේ නැහෙනි ඉතින් අපි යෝජනා කරනවා අර ජාතික සභාව හරහා වෘත්තීය මට්ටමේ පිරිසවලටත් නියෝජනයක් ලබා දීලා කටයුතු කරන්න. මොකද මේ වගේ අර්බුදේ වලට පත් වුනහම මම උදාහරණයක් කියන ඉතාලිය බංකොලොත් වෙච්ච වෙලාවේ බංකොලොත් උනේම නැහැ අපේ වගේ බංකොලොත් වෙන්න ගියා. යුරෝපා සංගමයේ හිටපු යුරෝපා මහ බැංකුවේ අධිපතිවරයා ඉතාලිය අගමැති කරගෙන කාලයක් ඒ ආණ්ඩුව දුවගෙන ගියා. ඒ වගේ මේ අන්න එහෙම එකඟතාවයක් එන්න ඕනේ මේ අර්බුදහමුයි. ඒ කියන්නේ මෙවැනි ප්‍රශ්නයකට අර්බුදයකට රට මූණ දුන්නම එහෙම එකඟතාවයක් ඇති කරගන්න අපිට පුළුවන් වෙන්නේ. ඒ ඉතාලියේ දේශපාලන පක්ෂ නොතිබ්බ නෙවෙයිනේ. දේශපාලන පක්ෂ තිබුණා, විරුද්ධ ප්‍රතිපත්ති තිබුණා.
ගැටුම් තිබුණා මහජන නැගිටීම් තිබුණා අලුත් දේශපාලන ව්‍යාපාරම තුනා නමුත් අවසාන වශයෙන් වෘත්තීය වේදිකුට නායකත්වය ලබා දෙන්න ඔවුන් ඊට ඉදහස හදාගත්තා එම තමයි රාජ්‍යයන් මේ වගේ අර්බුදයන් පහ කරගෙන තියෙන පහු කරලා තියෙන අවසාන මොහොතේ සජීව ප්‍රේමදාස මහත්මයා ඉවත් වීමේ ප්‍රවණතාවයක් තියෙනවා මම නම් ඒක ගැන දන්නේ නැහැ දැනට සජිත් ප්‍රේමදාස මහත්මයා තමන්ගේ අපේක්ෂකත්වයේ කණ්ඩායමේ ප්‍රකාශ කළා ඒක කවුරුත් දන්න ප්‍රසිද්ධ කාරණයක්නේ ඊළඟට ඩලස් සලහප්පෙරුව මහත්තයාත් ප්‍රසිද්ධ කාරණයක් එතුමාගේ අපේක්ෂකත්වය එතුමත් ප්‍රකාශයට පත් කළා තියෙනවා අනුර කුමාර් දිසානායක මහත්තයාත් එතුමාගේ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කළා තියෙනවා රයිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනකොට අපි දන්නවා එතුමා මේකට තරඟ කරනවා ඉතින් සජිත් ප්‍රේමදාස මහත්තයා ඩලස් සලහප්පෙරුව මහත්තයා අතර සාකච්ඡා පැවැත්වෙන බව කියනවා අපි දන්නේ නැහැ ඒකේ අවසානය මොකද්ද කියලා එකඟතාවය මොකද්ද කියලා නමුත් පොදුවේ මේ හතර දෙනාම සාකච්ඡා කරලා ඊට අමතරව ඒ හතර දෙනාට අමතරව තව 220ක් ඉන්නවනේ පාර්ලිමේන්තුවේ 220ම එකඟතාවයන් වල පිළිබඳව විවෘත සාකච්ඡාවක් ඇති කරගත යුතුයි කියන එකයි අපි කියන්නේ සම්මුතියෙන් පත් කරගන්න. වැරදිලා හරි මම කිය වැරදිලා හරි සජිත් ප්‍රේමදාස මහත්මයා ඉවත් වුණොත් අනිත් චරිත දෙන්නේ කොහොමද? महाजन लबा दी මගේ කැමැත්ත කියලා දෙයක් නැහැ. ඒ අපේ ප්‍රතිපත්ති මේ කැමැත්ත තමයි අපි ඉදිරිපත් කළේ. දැන් මේ වන විට දැන් මේ විශේෂයෙන්ම අර්ගරේ දැන් ගොඩාතුරට සාර්ථකයි කියන්නේ යම්සේ උන්ගේ දැන් උන්ගේ පහුගිය කාලේ කියපු දේවල් කරපු දේවල් සම්බන්ධ නඩු මාර්ග වලට යනවා. උන් අත්තඩමුණගෙන මේ නීතිය ක්‍රියාත්මක වීම ක්‍රමවේදයක් යනවා. ඔබතුමා හිතන්නේ මොකද මේ ක්‍රමයද නැත්නම් මේ ආගේ අවසන් උච්චතම අවස්ථාවකේ වගේ දෙයක් කරන්න හොඳයිද මොකක්ද තත්ත්වය? මෙහෙමයි උදාහරණයක් ඇරෙන මමත් දැක්ක මාධ්‍යවලින් ජනාධිපති මන්දිරයේ අල්ලන්න ගිය එකට පුරා විද්‍යා පනත යටතේ කටයුතු කරන්න කියලා අරගල කරුවන්ට ප්‍රශ්නේ තියෙන්නේ කවුරුවත් ඔය ජනාධිපති මන්දිරයේ අල්ලන්න ගියේ නැහැ ඔයිට කලින් මේ රටේ ප්‍රශ්නයක් තියුණා රට බංකොලොත් තුන මේ රටේ මූල්‍ය නීතිය තියෙනවා එහෙම නැත්නම් මොනිටරි ලෝ ඇක්ට් කියලා එකක් තියෙනවා ඒකෙන් තමයි රටේ මූල්‍ය පද්ධතිය පාලනය වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව පාලනය රට බංකොලොත් වෙනකන් මේ මූල්‍ය ලෝ මේ මූල්‍ය පනත යටතේ මහ බැංකුව අධිපතිවරුන්ට මූල්‍ය මණ්ඩලයට නඩු දාන්න නැතුව ජනාධිපති මන්දිරයට ඇතුල් වෙච්ච අයට පුරා විද්‍යා පනත යටතේ නඩු දාන්න පුළුවන්ද මොකක්ද ඒකේ තියෙන යුක්තියුක්ත භාවය ඊළඟට 2002 දී ගෙනාව භාණ්ඩාගාරයේ ණය පාලනය කිරීම සඳහා ෆිස්කල් රෙස්පොන්සිබිලිටි මැනේජ්මන්ට් ඇක්ට් කියලා එකක්. ඒ රාජ්‍ය මූල්‍ය පිළිබඳ වෙච්ච ඒ කළමනාකරණ පනතට අනුව භාණ්ඩාගාරයේ පාලනය කරපු භාණ්ඩාගාර ලේකම් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මෙවැනි අය මේ ණය කළමනාකරණය පිළිබඳ සම්පූර්ණයෙන්ම වග වුණා. වග වෙලා තියෙනවා. ඒ උල්ලංඝනය කළා තියෙනවා. ඒ අනුව ඒ අයට දඬුවම් කරන්නේ නැතුව පුළුවන්ද මේ අරලියගහ මන්දිරයට ඇතුල් වෙච්ච අයට ගේට්ටු කැඩුවයි කියලා නඩු දාන්න පුළුවන්ද මිනිස්සු බඩගින්නේ ඉන්නවනะ දරුවන්ට කිරිපිටි නැත්තම් පාරේ දවස් ගණන් තෙල් ගන්න ප්‍රශ්නයක් තියෙනවනะ මිනිසුන්ගේ ඉදිරියට ජීවිත කඩා වැටලන මිනිස්සු ඒ වගේ අවස්ථාවක හැසිරෙන්නේ ඔහොම තමයි ඔඩඩා හොඳ සදාචාරයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ හැබැයි මේ දුෂ්ට නිලධාරී පන්තිය හා ඒකත් එක්ක ගැට ගැහිච්ච දේශපාලකින්ට කිසිදු ආකාරයක නීතිමය ප්‍රතිපාදනයක් කරන්න නැතුව මේ පුරා විද්‍යාව මත යොදා ගැනීම මේ අතිශයින්ම විහිළු සහගත දෙයක් මේ ජනතාව තවත් ප්‍රකෝප කරන වැඩ. දැන් මේ වැරදිලා හරි පුතුමා අපරාශක්ති අමාත්‍යවරයා වුණා දැන් ඊළඟ දැන් දවස් කීපයකදී තව දවස්සක් දෙකක් යනකොට අනිවාර්යයෙන්ම මතුවලා තෙන්න බෑ. කොහොමද මේ පොල් සම්බන්ධව කියන්නේ මේ. දැන් අපේ ප්‍රතිපත්තිය අපි ඉදිරිපත් කළා තියෙනවා. අපි බොහොම පැහැදිලිව කියනවා නිශ්චිත භාරකාර ජනාධිපති කෙනෙක් හා සර්වපාක්ෂික ආණ්ඩුවක් ආවොත් ඒ සර්වපාක්ෂික ආණ්ඩුවක අපි ඕන වගකීමක් අරගෙන කරන්න ලැස්ති වක්කීම් නැතුවත් ඒකට සහයෝග දෙන්න ලැස්ති හැබැයි එහෙම නැතුව මේ පාක්ෂික ආණ්ඩු පුජ්‍යලයන්ගේ බලය තහවුරු කරගන්න දේවල් ඒ වගේම මේ රටේ මේ බරපතල තත්ත්වය අවබෝධ කරගන්න නැතුව පක්ෂ ජයග්‍රහණය කරන්න යන වැඩපිළිවෙළ වලට අපි දායක වෙන්නේ සමානයි මේ දැන් හතර දිනක ඉලක්ක කියවෙනෝනේ जनाधिपति දැන් පාර්ලිමේන්තුවේ පළපුරුද්ද කියන එක තියෙනවානේ දැන් අවුරුදු 20 40 45 ඉඳලා තියෙනවා එහෙම එහෙම තියෙනවානේ ඒගොල්ලෝ තමන්ගේ කාර්ය සාධනීය කළා තියෙනවා
ඔඩක් හිතලා බලන්න. දැන් ඔය හුඟක් කතා කරන අය අමාත්‍යාංශ කරපු අය අමාත්‍යාංශවල කාර්යසාධනෙ මොකක්ද ඒගොල්ලෝ? ඒ අමාත්‍යාංශවල ආයතන ආයතන කොහොමද කළලා තියෙන්නේ? ඉතින් ඒක නිසා මේ පළපුරුද්ද කළපුරුද්ද කියන්නේ මේ කට කතාවට කියන එකක්වත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් අහවල් දීර්ඝ කාලයක් හිටීමවත් ඇමති දූර දැරීමවත් අගමැති දූර දැරීමවත් නෙමෙයි. අමාත්‍යාංශ කාර්යසාධන. අමාත්‍යාංශ කාර්යසාධනයේ කොහොමද? ඒගොල්ලන්ගේ මොකද තත්ත්වය එතෙන්දී? මොනවද ඒගොල්ලෝ කළලා තියෙන අමාත්‍යාංශ කාර්යසාධනෙට කරන් තියෙන දේවල්? ඒක නිසා ඒ කාර්යසාධන මිනුම් දඩුව අත්‍යවශ්‍යයි. කාර්යසාධනයේ ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ මැන්නේ එකපාරයි 2018 විතරයි. ඒකදී අපේ අමාත්‍යංශය තමයි අංක 1. හරි. ඒක ගැන අපි ආඩම්බරින් කියනවා අදට. ඒක මේ පුජ්‍යලික ජයග්‍රහණයක් නෙවෙයි පොදු ජයග්‍රහණයක් වෘත්තීය ජයග්‍රහණයක් මේ රටේ. ඉතින් ඒක නිසා මේ කාර්යසාධනය වැදගත්. පළපුරුද්ද කියන කාරණේම නෙවෙයි වැදගත් පළපුරුද්දේ කාර්යසාධනය මොකක්ද? හරි. එහෙනම් බොහොම ස්තුතියි.